नमस्कारं वेवा बुद्धुर्वनत समदा बुद्धुहिमि शरणयामि। नमस्कार वेवा दम्रुवनत समदा सदहं शरणयामि। नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि। नमस्कार वेवा पुनर्वनत समदा तिसरण शरणयामि। साधु साधु साधु। श्रद्धावंत पिंगतुनी अदापी उदयवरवे विशेष देशनावाकिगन गत्तवगेम हवस्सर्वेदी इताम विशेष देशनावाक इगन गंट लेबेनो। मे देशनावति बेन्ने मज्जिम निकाय उदय देशनावति बुने अंगुत्तर निकाय। मे देशनाव मज्जिम निकाय तुंगनि कोटसटायति देशनावाक। मे देशनावे नम महा चत्तारीसक सूत्रे। मुकंद नम महा चत्तारीसक सूत्रे। मे आर्यष्टांगिक मार्गे गन हतलिस आकारेक विस्तरय वदाल दिसुम। मे पिंगुतुं दन्नव मे आर्यष्टांगिक मार्गे बुदुरजानन वहंसी अवबोध करगंट गुडाक महंसी उना दन्नवनी दे महंसी उना केला। उन्नासी इसल्लाम गी जीविते गतकरन काले वैटिला हितिया एकांते कटे। एकटे मुकद्द कियन्नी काम सुकल्लिकानि योगी अंते केला। गी जीविते अत्थरियट पस्से ईलंग अंतेट वैटुना अत्त किलमतान योगी अंते। मे अत्त किलमतान योगी अंते ए तरं अंतेट शरीरेट दुग्दीपु किने मे लोके ने। ये बुद्रजानन वहांसे दुग्दीप विस्तरे संदहांग विलातीन देश नाम कद्दे महा महासीहनाद सूत्रे। मुकिदे संदहांग विन्नी महासीहनाद सूत्रे तीनवा एक अपे अलुत परिवर्तन वाले दंगे केनवा महासीहनाद सूत्र तीनवा मध्यम निकाय एक तीनों हितिं हितागन्न बे। ये विन्दे पुदुक उन्नासे एकतरा अवस्थावक गोम विरा कोलती गोम विरा वहुपेट तंगल्ट गील अमु गोम वलो इत बस एक तमंगीम मलमूत्र अनुभव कल अवसांग एक महासिंहनाद सूत्रे इतोटे ये वगे दुख अतकिलता योगे दुखल एकटकी उन्ना से नमक तीन महाविकट भोजन एकटकी नम थिंग बंधु दुख विंद अंतिम उन्नासी अत किलमता योगे अतैर्य उन्नास किसीम अवबोधिया अत किलमता योगे लभ्युनेसा अतैर्य अतैर्य कौरुत् तमन्वहांसीम हितल हितल अतैर्य करण दयाक नतुगिया अत किलमता योगे विन करण दयाक नतून ईर्वास मुगद कले उन्नासी मतकुना दंबरुक्से कुडावदीदी आनापान सती भावना वेडु आयुरु ईट पश्चि एक प्रगुण कला आनापान सती प्रगुण करगने आर्यष्टांगिक मार्गे करा उन्वहांसी योनिसु मनसिकारें दीवन करगन गिया दे आपट योनिसु मनसिकारे तावेका किकत वेंडोने मुकादी सद्धर्म श्रवणे उन्नासी सद्धर्म श्रवण कुट सने
යෝනිසෝ මනසිකාරය විතරයි. ඒකයි ඒකේ විශේෂත්වය. ඉතින් උන්නාසී යෝනිසෝ මනසිකාරයෙන් මේ ධර්මයේ අවබෝධ කරගෙන උන්නාසී ආර්ය අෂ්ටාංගික මාර්ගයක් දේශනා කළා. එතකොට අපි බුදුරජාණන් වහන්සේගේ බුද්ධිමත් ශ්‍රාවකයෝ හැටියට අපි මේ හැම එකක්ම මේ ආකාරයෙන්ම දැනගෙන තියෙන්න ඕනේ. එතකොට උන්වහන්සේ දේශනා කළා මේකෙදි, දැන් මේ දේශනාවේ තියෙන්නේ මෙහෙම. පින්වත් මහණෙනි, මා ඔබට ආර්ය වූ සම්මා සමාධිය උපකාරක ධර්මයන්ගෙන් දිනු කරගන්න සම්මා සමාධිය විස්තර කරන්නම්. උපකාරක ධර්මයන් තුලින් දිනු කරන මොන සමාධියද? සම්මා සමාධිය දිනු කරන්නම් කියලා උන්වහන්සේ විස්තර කරන සමාධියට උවමනා කරන උපකාරක ධර්ම හතක්. ඒ තමයි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති. එතකොට මින් උදෘජන් වාසේ වදාලා ඉමේහි සත්තංගේහි චිත්තස්සේ ඒකග්ගතා පරික්ඛතා සමාධියට, සම්මා සමාධියට අර අංග හතෙන් යුක්ත වූ චිත්ත ඒකාග්‍රතාවයක් ඕනේ කියලා. සම්මා සමාධියට මේ කියන්නේ සමතේ තුලින් විදර්ශනා වඩුණාම ඇතිවෙන දියුණු තත්ත්වේ. ඊළඟට උන්වහන්සේ විස්තර කරනවා මෙන්න මෙහෙම. පින්වත් මහණෙනි, මේ ඔක්කොටම මුල් වෙන්නේ සම්මා දිට්ඨි. මොකද්ද මේ ඔක්කොටම මුල් වෙන්නේ? සම්මා දිට්ඨිය. උන්වහන්සේ විස්තර කරනවා මේව. සම්මා දිට්ඨිය තියෙන එක්කෙනා මිච්ඡා දිට්ඨින් මිච්ඡා දිට්ඨීති පජානාති. මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටියයි කියලා අවබෝධ කරගන්නේ කවුද? සම්මා දිට්ඨිය තියෙච්චන. සම්මා දිට්ඨින් සම්මා දිට්ඨීති පජානාති. සම්මා දිට්ඨියත් සම්මා දිට්ඨියයි කියලා අවබෝධ කරගන්නවා. ඔන්න මේක මිච්ඡා දිට්ඨි විස්තර කරනවා. මිච්ඡා දිට්ඨි තමයි මේ දානේ විපාක නැත, සේවා කිරීමේ විපාක නැත, අප උපස්ථාන කිරීමේ විපාක නැත, පින්පව්වල විපාක නැත, මෙලොවක් කියලා එකක් නැත, පරලොවක් කියලා එකක් නැත, මෞපියෝ කියලා කොටසක් නැත, ඕපපාතික සත්වයන් නැත. අන්න ඒකත් තියෙනවා. ඕපපාතික සත්වයන් පිළිගන්නේ කෙනා තමයි දිව්‍ය ලෝක, නිරය, ප්‍රේත ලෝකාදී පිළිගන්නේ. ඕපපාතික උපත පිළිගන්නේ නැති එක්කෙනා හැමතිස්සෙම මොකද කරන්නේ? සැක කර කර සැක කර කර සැක කර කර ඉන්න මිසක් මේ ධර්ම මාර්ගයේ ඉස්සරහට යන්නේ නැහැ. යම් මිච්ඡා දිට්ඨියට වැටෙනවා. ඒක ඕපපාතික සත්වයන් ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක පිළිගන්න ඕන. ඊළඟ එක තමයි යා පිළිගන්නේ මේ ලෝකේ යහපත් මාර්ගයේ ගමන් කළා තමන්ගේ අවබෝධිකින් යුක්ත ප්‍රකාශ කරන්න පුළුවන් ලෝකයේ ගැන මෙලෝ පරලෝධික අවබෝධ කළ ප්‍රකාශ කරන මුනිවරු ඉන්නවා කියලා පිළිගන්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියලා කෙනෙක්වත් ඉන්න බව පිළිගන්නේ. ඒවා කිව්වත් ඒවා සැක කරන පිළිගන්නේ. ඒකයි. ඉතින් එතකොට අපිට තේරෙනවා මේ සමාද අපි ගත්තොත් දුන්න අදමගින් ප්‍රශ්නයක් අහලා තියෙන කවුද මේ සීවලි හාමුදුරන්ගේ අම්මා අර දවස් අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් මව්පුසේ හිටපු එක ඒක නා ගිහලා ගෙදර කියලා ගෙදරයි විහිළු කරන්න ආරං. ඒකේ තේරුම මොකද? පිළිගන්නේ. ඒක තියෙනවා උදාන පාළියේ. බලන්න කියන්නේ උදාන පාළියේ ඒක තියෙනවා සුප්පවාසාගේ විස්තරේ. ඒක පැහැදිලිව තියෙනවා. ඒක අනිත් එක යා අගතනතුරු ලැබුවු කෙනෙක් සුප්පවාස. එතකොට එද සිවලි හාමුදුරන්ගේ අම්මා ඊළඟ එක ඒක පැහැදිලිව තියෙනවා. මේ ඉතිහාසය සඳහන් වෙලා තියෙනවා. ඒක මේ බොරුවක් නම් එහෙම සඳහන් වෙන්නේ නැහැ නේ.
ඒ නිසා මේ ලෝකේ අద్భుත දේවල් ඕන තරම් තියෙනවා. දැන් ඔන්න මේ ළඟදී පෙන්වලා තියෙනවා ටීවී එකේ මැලේසියාවේද කොහේද පවුලකට උපදිලා තියෙනවා දරුවෝ 7 දෙනෙක්ද කොහේද 7 දෙනාම වඳුරු. ඒ ළමයෝ ටීවී එකේ පෙන්වලා තියෙනවා. ඉතින් ඔක වාර්තාගත වුණා කියම අසවල් පවුලක් වඳුරන් 7 දෙනෙක් වැදුවා. ඊළඟ කෙනකගේ මොන පිස්සුද කියලා හරි. ආන් ඒ જાතියේ ඔල මොට්ටල ලෝකය. ඉතින් මේකේ අපි හරියට තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් උන්වහන්සේ මෙලෝ පරලෝ දෙක ගැන සම්පූර්ණ අවධානයකින් අවබෝධ කළා දේශනා කරපු ධර්ම. නමුත් ඒක විශ්වාස කරන්නේ නැහැ. අන්න මිච්ඡාදිට්ඨිය. එතකොට මිච්ඡාදිට්ඨියයි කියලා දන්නවා කවුද? සම්මාදිට්ඨිය තියෙන කෙනා. මිච්ඡාදිට්ඨිය මිච්ඡාදිට්ඨිය හැටියටත් දන්නවා. සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය හැටියටත් දන්නවා. ඊළඟට දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ සම්මාදිට්ඨියේ ආකාර දෙකක් තියෙනවා. සම්මාදිට්ඨිය ආකාර කීයක්ද? දෙකක්. එකක් තමයි උන් ඉස්සෙල්ලාම ඇති වෙන උන් සම්මාදිට්ඨිය තමයි මෙන්න මේක. මොකද්ද? ආසවා පුඤ්ඤ සාසවා පුඤ්ඤභාගීයා උපදි වේපක්කා. ඒ කියන්නේ ආශ්‍රව සහිතයි පුඤ්ඤ විපාක පිනට නැඹුරු වෙච්ච එකක් අනාගතයේ විපාක ලබා දෙනවා. අනාගතයේ විපාක ලබා දෙනවා. සප විපාක ලබා දෙන සම්මාදිට්ඨියක් තියෙනවා. ඒ සම්මාදිට්ඨිය තමයි දන් දුන්නාම විපාක තියෙනවා, සිල් රැක්කාම විපාක තියෙනවා, සේවා කටයුතු කළාම විපාක තියෙනවා. හොඳ නරක දෙකේ විපාක තියෙනවා, මෙලොව කියලා එකක් තියෙනවා, පරලොව තියෙනවා, මෞපියෝ කියලා කොටසක් ඉන්නවා, ඕපපාතික සත්වයෝ ඉන්නවා. ඊළඟට මේ ජීවිතය අවබෝධ කරපු මුනිවරු ජීවිතය ගැන යම් යම් ඇත්ත ප්‍රකාශ කරනවා. මෙන්න මේ තුල ඉඳලා ඒ අවබෝධය තුල ඉඳලා යම් කිසි කෙනෙක් යමක් කළොත් ඒකට යාට තියෙනවා ලෞකික සම්මාදිට්ඨියක්. ඒක තේරුම් ගන්න ඕනේ එහෙමයි. මොන සම්මාදිට්ඨියක්ද? ලෞකික සම්මාදිට්ඨියක් තියෙනවා. ලෞකික සම්මාදිට්ඨියකට පැමිණෙන්නේ නැතුව ලෝකෝත්තර සම්මාදිට්ඨියක් කරා යන්න බෑ. මොකද ලෞකික සම්මාදිට්ඨියෙන් තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨියකට පදනම සකස් කරන්නේ. මොකද බුදුරජාණන් වහන්සේලා අවබෝධයෙන් දේශනා කළා කියන විශ්වාසය තියෙන්න ඕනේ. මේ රූපපාතික සත්‍යයන් මේ ලෝකේ උපදිනවා කියලා තියෙන්න ඕනේ. එතකොටයි මේ බුදු කෙනෙක් දේශනා කරන්නේ දිව්‍ය ලෝක ගැන, බ්‍රහ්ම ලෝක ගැන, නිරේ ගැන, ප්‍රේත ලෝක ගැන විස්තර කරන එකට ඒක විශ්වාස කරන්නේ අර ලෞකික සම්මාදිට්ඨිය තියෙන කෙනා. ඒක එහෙම වෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ තමයි එයා බය වෙනවා. අපාය උපදින්න, නිරේ උපදින්න, නිරේ විස්තර ඇහෙනකොට එයා විශ්වාස කරන ඕපාතික උපත නිසා බය වෙනවා. බය වෙලා ඒකෙන් වළකින්න තමන්ගේ හිත පිරිසිදු කරගන්නවා. අකුසල ධර්මයෙන් වළකිනවා. ධර්මමාර්ගය ඉස්සරහට යනවා. ආනීක කෙරෙන්නේ මේ ලෞකික සම්මාදිට්ඨිය මුල් කරගෙන. ඊළඟ සම්මාදිට්ඨිය තමයි ආර්ය වූ අනාශ්‍රව වූ ලෝකෝත්තර වූ මාර්ගංගයක් වශයෙන් තියෙන සම්මාදිට්ඨිය. මේ සම්මාදිට්ඨිය අපි දන්නවනේ සීක අසීක කියලා කොටස් තුනකට බෙදිනවනේ. සීක සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? මාර්ගයේ මාර්ගවල අරහත් මාර්ගයේ මිපිට දිනු කරන සම්මාදිට්ඨිය සීක සම්මාදිට්ඨිය. අසීක සම්මාදිට්ඨිය කියන්නේ රහතන් වහන්සේගේ සම්මාදිට්ඨිය. අසීක කියලා කියන්නේ හික්මීම සම්පූර්ණ කරගෙන. අසීක කියන්නේ මොකද්ද? හික්මීම සම්පූර්ණ කරගත් එක්කෙනාගේ සම්මාදිට්ඨිය. සීක සම්මාදිට්ඨිය කියන්නේ මාර්ගයේ වඩන එක්කෙනාගේ සම්මාදිට්ඨිය. එතකොට මේ දෙකම එක සම්මාදිට්ඨියක් තුල තමයි තියෙන්නේ. මොකද්ද? ලෝකෝත්තර සම්මාදිට්ඨියක තියෙනවා මේකේ ආර්ය චිත්ත, අනාසව චිත්ත වඩීම, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරනකොට, ආර්ය මාර්ගයේ වඩනකොට ඇතිවෙන ප්‍රඥාව. අපි ඒක අපේ භාෂාවෙන් අපි තේරුම් අරගෙන තියෙන්නේ. මොකද්ද සම්මාදිට්ඨිය? කුමක් ගැන අවබෝධයද? චතුරාර්ය සත්‍ය ගැන අවබෝධය. ඒක තමයි ප්‍රඥාව. පඤ්ඤා ඉන්ද්‍රිය කියන්නේ ඒකමයි. පඤ්ඤා බල කියන්නේ අකුසල ධර්ම ප්‍රහාණය කරන්න ඒක බලවත් වෙනවා.
දමවිචේ සම්බුද්ධංගය කියන්නේ ඒකත් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයේම මාර්ගංගයක් හරියට වැඩ කරනවා. ඒ සම්මාදිට්ඨිය ඒක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකෝත්තර මාර්ගංගයක් හරියට දින සම්මාදිට්ඨිය. මේක තියෙන මේ සම්මාදිට්ඨියේ පිහිටන කෙනා මේ සම්මාදිට්ඨි දෙකම තියෙනනේ මේ සම්මාදිට්ඨි දෙක පිහිටන කෙනා ඒ සම්මාදිට්ඨිය මුල් කරගෙන මිච්ඡාදිට්ඨිය දුරු කරනවා. ඒතර මිච්ඡාදිට්ඨිය දුරු කරන්නේ මොකක් මුල් කරගෙනද? සම්මාදිට්ඨිය දුරු මුල් කරගෙන මිච්ඡාදිට්ඨිය දුරු කරන්න වීරිය ගන්නවා. වීරිය අරගෙන මිච්ඡාදිට්ඨිය දුරු කරලා සම්මාදිට්ඨියට පැමිණියාට පස්සේ තමන්ට සිහිය පිහිටනවා, තමන් තුළ සම්මාදිට්ඨිය තියෙනවා කියලා. අන්න එතකොට මේ කාරණේදී සම්මාදිට්ඨියත් එක්කම එකතු වෙලා තව දෙකක් තියෙනවා. මොකක්ද? සම්මා වායාම සම්මා සති. වායාම කිව්වේ වීරිය කරනවා, සම්මා සතිය කිව්වේ සිහිය. එතකොට සම්මාදිට්ඨි සම්මා වායාම සම්මා. එහෙනම් දැන් මතක තියාගන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරද්දී සම්මා දිට්ඨියත් එක්කම එකට පිහිටන ඉතුරු අංග දෙක මොකද්ද? සම්මා වායාම සම්මා සති. දැන් එහෙනම් ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරනවා නම් දැන් ඔබට හොඳට තමන් තුළින්ම තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන මේ වීරිය. එහෙනම් සම්මා දිට්ඨිය මුල් කරගෙන මේ වීරිය වැඩි යීටි. සම්මා දිට්ඨිය මුල් කරගෙනම සම්මා සතිය වැඩි යීටි. මේ ඔක්කොම එකට යන්නේ කියලා සම්මා මේකේදී මුල් වෙනවා කියලා. සම්මා දිට්ඨියයි සම්මා වායාමයි සම්මා සතිය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟ මාර්ගාංගයටත් සම්මා දිට්ඨියම තමයි මුල් වෙන්නේ. ඊළඟ මාර්ගාංගයේ තමයි සම්මා සංකප්ප. සම්මා දිට්ඨිය තියෙන කෙනා තමයි අඳුනගන්නේ මේක මිච්ඡා සංකල්පය, මේක සම්මා සංකල්පය කියලා. මිච්ඡා සංකල්ප සම්මා සංකල්ප වින්වසින් තෝරගන්න දක්ෂ වෙන්නේ කවුද? සම්මා දිට්ඨිය තියෙන කෙනා. සම්මා දිට්ඨිය තියෙන කෙනා තමයි ඒක තෝරගන්නේ. සම්මා දිට්ඨිය තියෙන කෙනා එකපාරට මේක නිර්වෘල්ල පැහැදිලි කරගන්නවා. මුණද තියෙන මිච්ඡා සංකල්ප. මිච්ඡා සංකල්පය කියන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ මේ කාමයත් එක්ක එකතු වෙලා තියෙන සංකල්ප, ද්වේෂයත් එක්ක එකතු වෙලා තියෙන සංකල්ප, හිංසාවත් එක්ක එකතු වෙලා තියෙන සංකල්ප. ඒවා මොනවද? ඊ අදහස් වෙනකට එයා දන්නවා මේ මොනවද? මේවා මිත්‍යා සංකල්ප. මේ මිත්‍යා සංකල්ප හොඳ නෑ කියලා තේරුම් ගන්නේ කවුද? සම්මා දිට්ඨිය තියෙන කෙනෙක්. ඔන්න සම්මා සංකල්ප ඇති වෙනවා. දැන් අපි ගත්තොත් අනිත්‍යදී අනිත්‍ය වශයෙන් නුවණින් විමසනකට, දුක්දී දුක් වශයෙන් නුවණින් විමසනකට මේ ඔන්න සම්මා සංකල්පය ඇති වෙනවා. හිංසාවෙන් තොර සිටිවිලි ඇති වෙනකට සම්මා සංකල්පය ඇති වෙනවා. ඊළඟට අනුත්යට උදව් උපකාර කරන සිටිවිලි ඇති වෙනකට සම්මා සංකල්පය ඇති වෙනවා. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ සම්මා සංකල්පයේ කොටස් දෙකක් තියෙනවා. ලෞකික ලෝකෝත්තර. ලෞකික සම්මා සංකල්පේ තමයි යා පිනට නඹුරු වෙච්ච අනාගතී සපේපාක තියෙන සම්මා සංකල්පයක් දිනු කරන. ලෞකික සම්මා සංකල්පේ තමයි මෛත්‍රී වැඩීම ලෞකික සම්මා සංකල්පය. ඊළඟට කරුණාව ඇති කර ගැනීම ලෞකික සම්මා සංකල්පයක්. ඒ වගේ මෛත්‍රී වැඩීම ආදී ඇති කර ගන්න ඕනේ. ඊළඟට දැන් දවසකට හරි යම් කිසි කෙනෙක් උපෝසතේ රකින්නවා නම් එයාට මේක පුරුදු වෙනවා. දවසකට හරි යම් කිසි කෙනෙක් උපෝසතේ රැකගෙන මේ ආරි මාර්ගේ ගමන් කරන්න ඕනේ කියලා චාම් විදිහට ජීවිතේ ගෙවනවා නම් සම්මා සංකල්පයක් තමයි ඇති වෙන්නේ. ඉතින් මේක පෙන්වා දෙන මේ සම්මා සංකල්පය සැප විපාක ලබා දෙනවා. ඊළඟ එක තමයි ආරි මාර්ගයේ ලෝකෝත්තර මාර්ගංගයක් පිළිබඳ තියෙන සම්මා සංකල්පය. ඒක මොකද්ද? මේකේ තියෙනවා ආරි මාර්ගයේ බහ ඇතිකරන විතර්ක. එතන තර්ක විතර්ක කියන්නේ මොකද්ද? නුවණින් විමසනවා. නුවණින් විමසලා හිතනවා ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි කියලා හිත හිත ඉන්නවා කියන්නේ මෙතන මොකද්ද ඒ තියෙන්නේ? ලෝකෝත්තර සම්මා සංකල්පයක්.
පටිච්ච සමුප්පාදේ නුවණින් විමසනකට පංච උපාදානස්කන්ධයේ නුවණින් විමසනකට මේක අනිත්‍යයි කියලා දුකයි කියලා මේක මම නෙවෙයි මගේ නෙමෙයි මගේ ආත්ම නෙවෙයි කියලා විමසනකට මොකද්ද ඇති වෙන්නේ සංකල්පේ ලෝකෝත්තර සංකල්පයක් ඇති වෙනවා නෛෂ්ක්‍රමයට අහිංසාවට ලෝකෝත්තර ඇති වෙනවා අන්න එතකොට මොකද කරන්න යා ඒ සම්මා සංකල්පේ මුල් කරගෙන ඒ සම්මා සංකල්පේ පාවිච්චි කළා මිච්ඡා සංකල්පේ දුරු කරනවා සම්පූර්ණයෙන්ම දුරු කරන්න උපකාර කරගන්නවා එතකොට ඒක කරගන්නේ මොකෙන්ද සම්මා සංකල්පයෙන් සම්මා සංකල්පයට ආවේ මොකක් තුලින්ද සම්මා දිට්ඨිය තුලින් සම්මා දිට්ඨිය තුලින් සම්මා සංකල්පය ඇති කරගෙන නිකන් දුරු වෙනවද වීරිය කරන්න ඕනේ මිච්ඡා සංකල්පයට විරුද්ධව සම්මා සංකල්පේ උපදවා ගන්න වීරිය කරන්න ඕනේ. වීරිය කළා වොන්න මෙයාට අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන්, දුක් දේ දුක් වශයෙන්, අනාත්ම දේ අනාත්ම වශයෙන් තේරුම් ගන්න සිටිවිලි පහළ වෙනවා. ඒක හිතේ පිහිටනවා. එතකොට මෙයාට සතිය වැඩෙනවා. මොකද්ද? මිච්ඡා සංකල්පේ දුරු වෙන බවත්, සම්මා සංකල්පේ හිත පිහිටෙන බවට සතිය වැඩෙනවා. එතකොට එතනත් කරුණු තුනක් තියෙනවා. මොනවද? සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති. එතකොට බලන්න එහෙනම් අපිට තේරෙනවා නිකම්ම සම්මා දිට්ඨිය විතරක් නෙමෙයි මෙතන ක්‍රියාත්මක වෙන්නේ. සම්මා දිට්ඨිය තියෙනවා, සම්මා වායාම තියෙනවා, සම්මා සති තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ සම්මා දිට්ඨිය තියෙන එක්කෙනා මේකටත් මුල වෙන්නේ සම්මා දිට්ඨිය කියනවා. සම්මා දිට්ඨිය තියෙන එක්කෙනා සම්මා දිට්ඨිය නිසා මිච්ඡා වාචා අඳුන ගන්නවා. සම්මා වාචා අඳුන ගන්නවා. මොනවද මිච්ඡා වාචා? බොරු කීම, කේලාම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම. දැන් අපිට හොඳට තේරෙනවා මේ ධර්ම මාර්ගයට කෙනෙක් යන්නේ නැත්නම් එයාට මේ සම්මා වාචා නම් ඇති කරගන්න බෑ. හොඳට බලන්න හිතලා සාමාන්‍ය කෙනෙක් මුණ ගැහුනම අපිට කතා කරන්න වෙන්නේ මොනවද කියලා? සම්මා වාචාද? සම්මා වාචා වලට අයිතිව තමයි දස කතා. දස කතා කියන්නේ මොනවද? අප්පිච්ච කතා, අල්පේච්ච බව ගැන තියෙන කතාව. සන්තුට්ටි කතා, ලදදී සතුටු වීම ගැන තියෙන කතාව. පවිවේක කතා, හුදෙකලාව ධර්මයේ හැසිරීම ගැන තියෙන කතාව. අසංසග්ග කතා, මේ පිරිස් එක්ක නොඇලී නොබැඳී සිටීම ගැන කතාව. විරියාරම්භ කතා, කෙලෙස් දුරුකරන්න වීරිය ඇති කර ගැනීම ගැන තියෙන කතාව. සීල කතා, සිල් රැකීම පිළිබඳ කතාව. සමාධි කතා, සමාධිය දියුණු කර ගැනීම පිළිබඳ කතාව. ප්‍රඥා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා. මේව තමයි දස කතා. මේවෙන් යුක්ත වීම තුළ තමයි ගොඩාක් දුරට සම්මා වාචා තියෙන්නේ. නැත්නම් සාමාන්‍ය ජීවිතය ගත කරන කෙනෙකුට නම් ලේසියෙන් මේ වර්තමානයේ නම් කට පරිස්සම් කරගෙන ඉන්නවයි කියන එක අමාරු එකක්. ඒ කියන්නේ ඇත්තටම මේ බාහිර ලෝකේ කතා කරන්න තියෙන මොනවද? වල්පල්. වල්පල්මයි තියෙන්නේ කතා කර කර ඉන්න. හම්බ වුණත් කෙනෙක් එක්ක ධර්මයේ කතා කරන්න බෑ. ඒ මාත්‍රිකාවට බහින්න බෑ. ඇයි? දැන් එක ක්‍රිකට් ගැන අහයි, එක යුද්ධයක් ගැන අහයි, එක ආණ්ඩුවට බණයි. ඒ මොන වගේ එහෙම එකකට මැදි වෙලා නිකන් හිතවත් වෙලා මග ඇරලා ගියොත් මිසක් නෑ. අපි ඕවා අතහැරලා ධර්ම කතා කරනවා කිව්වනම් දෙකක් අහගන්න වෙනවා. ඒ තරම්ම පිරිහිලා තියෙන්නේ. ඒ නිසා මේ අපි තේරුම් ගන්න ඕනේ සම්මා දිට්ඨිය තියෙන එක්කෙනා තමයි දන්නේ වචනේ වරදිනකට මෙන්න මිච්ඡා වාචාවට මම දැන් අහුවෙනවා කියලා. සම්මා දිට්ඨිය නැත්තම් දන්නේ සිහිය නැනේ. සම්මා වායාමක් නැහැ, මුකුත් නැහැ. සම්මා දිට්ඨිය තියෙන එක්කෙනා මොකද කරන්නේ? අන්න සම්මා වාචා. සම්මා වාචා ගැන බුදුරජාණන් වහන්සේ ලස්සනට විස්තර කරන සුභාසිත කියලා. සත්‍ය වාචා. මොකද්ද? සත්‍ය වචන. අපිසුනා වාචා, කේලම් නොවන වචන. ඊළඟට සංඤ වාචා, මිහිරි වචන. මන්තා භාෂා. මන්තා භාෂා කියන්නේ නුවණ ඇති කරන වචන.
අවබෝධය ඇති කරවන වචන. ඉතින් සත්‍ය වචනයක් හොයාගන්න තියෙනවා නම්, කේලමන් ඕන දෙයක් කතා කරන්න තියෙනවා නම්, මිහිරි දෙයක් කතා කරන්න තියෙනවා නම්, නුවණ ඇති වෙන දෙයක් කතා කරන්න තියෙනවා. ඉතින් මේ බුද්ධ දේශනාවල් විතරයි කතා කරන්න තියෙන්නේ. වෙන කතා කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා අන්න නුවණ තියෙන කෙනා මේක හරියට තේරුම් අරගෙන ඔන්නේ යා සම්මා වාචා මිච්ඡා වාචා අඳුන ගන්නවා අර සම්මා දිට්ඨිය නිසා. සම්මා, එතකොට සම්මා වාචාවල කොටස් දෙකක් තියෙනවා. මොකද ලෞකික වශයෙන් ලෝකෝත්තර ලෞකික වශයෙන් තියෙන සම්මා වාචා තමයි දිමෝපියන්ට සලකන්න, යහපත් ජීවිතයක් ගෙවන්න, බොරුවෙන් වළකින්න, කේලම් කියන්න එපා, නපුරු දේවල් කතා කරන්න එපා, කොටවන්න එපා, මේකට එක කරන්න එපා කියලා, පවුල් කඩා හීරුවන්න එපා කියලා කියලා මේ යහපත් දේවල් කතා කිරීම මොකද්ද? ලෞකික සම්මා වාචා. ලෝකෝත්තර සම්මා වාචා තමයි සම්පූර්ණයෙන්ම මේ වචී දුස්චරිතේ නැති වෙන විදියට සම්පූර්ණයෙන්ම වචනේ, ඒ කියන්නේ විතක්ක ਵਿਚාරවල දැන් අපි වචන කතා කරන්න ඉස්සර වෙලා හිතෙන් සකස් වෙනවනේ කියන්න ඕනේ වචනේ. කතා කරන්න ඕනේ වචනේ එළියට එන්න නම් හිතෙන් හැදෙනවා ඉස්සල්ලා. ඒ හිතෙන් හැදෙන ගතිය සම්පූර්ණයෙන් පිරිසිදු වෙනවා සම්මා දිට්ඨිය මුල් කරගෙන. ඊට පස්සේ යාට බොරුවක් කියවෙන්නේ, කේලමක් කියවෙන්නේ, පරුස වචනයක් කියවෙන්නේ, හිස් වචනයක් කියවෙන්නේ, යන්නේ සද්දෙයි. අවශ්‍ය වෙලාවට යා ධර්ම කතාවක් විතරක් ඒ මට්ටමේ දිනුවක් කරා යන්න පුළුවන්. ඒ මට්ටමේ දිනුවක් කරා යන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම්මා දිට්ඨිය තුල පිළිතල තමයි මේ සම්මා වාචා දිනු කරන්නේ. යා මොකද කරන්නේ? සම්මා දිට්ඨිය තුල පිළිතලා සම්මා වාචා ඇති කරගෙන මිච්ඡා වාචාව දුරු කළා දානවා. මිච්ඡා වාචා දුරු කළා දානවා. දුරු කරලා සම්මා වාචාවල 100 පිහිට පිහිටුවා ගන්නවා. එතකොට යාට 100ක් ඇති වෙන 100 පිහිටන මොකද්ද? මට දැන් මිච්ඡා වාචා නැහැ. මට දැන් සම්මා වාචා තියෙන්නේ කියලා. එතකොට ඒ තත්ත්වෙට එන්නේ මොකක් පාවිච්චි කළාද? සම්මා දිට්ඨියයි. සම්මා දිට්ඨිය තියෙන්න ඕනේ වීරිය තියෙනවා. මේ බොරු කී කී හිටපු එක්කෙනෙක් තමයි මේකෙන් වළකින්නේ. කේලම් කී කී හිටපු එක්කෙනෙක් තමයි මේ කේලම් නොකිය ඉන්නේ. පරුස වචන කියපු එක්කෙනෙක් තමයි ඒක මිදෙන්නේ. හිස් වචන කතා කර කර නිකන් මේ විහිළු කතා කී කී හිටපු අය ධර්මේ කරා එනකොට මොකද වෙන්නේ? එයා ටික ටික ඒකෙන් වළකිලා සම්පූර්ණයෙන් පිරිසිදු වෙනවා. එතකොට නිකන් දෙක කරන්න තියෙන්නේ. ඉබේ වෙන්නේ නැහැ. දැන් මට මගේ සම්මා වාචා ඇති වේවා, මාගේ මිත්‍යා වාචා දුරු වේවා කියලා අදිෂ්ඨාන කළා කියන්නේ පුළුවන්ද? බෑ. එහෙනම් මොකෙන්ද කරන්නේ මේක? වීරියෙන් සම්මා දිට්ඨියේ පිහිටලා සම්මා වායාම සම්මා සති. ඔන්න බලන්න එතකොට. එතකොට දැන් බලන්න මේක හිතට ගත්තොත් ධර්ම මාර්ගයේ කෙනෙකුට වැඩෙන්නේ මේ සූත්‍ර දේශනා කොයිතරම් උපකාරී වෙනවද බලන්න. හිතට ගත්තොත් කෙනෙකුට ධර්ම මාර්ගයේ යන්න පුළුවන්. නමුත් අර සාමාන්‍යයෙන් හිතේ අර අයෝනිසූ මනසිකාරය හැදෙන එකක් තියෙනවනේ හිතේ. එතකොට ඒකෙන් ගැලවෙන්න තියෙන්නේම කුමක් තුළ පිහිටලාද? සම්මා දිට්ඨිය තුළ පිහිටලාමයි මේක කරන්න තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා සම්මා දිට්ඨිය ඉඳලා ඊළඟට යා සම්මා දිට්ඨිය තියෙන නිසා යා අඳුන ගන්නවා. ඊළඟට දැන් බලන්න සම්මා සංකප්ප අඳුන ගත්තා. ඊළඟට සම්මා වාචා අඳුන ගත්තා. ඊළඟට සම්මා කම්මන්ත කියන්නේ කර්මාන්ත කියන්නේ. ඔව්, කර්මාන්ත කියලා සිංහලෙන් මේ කර්මාන්ත ශාලාව වලට කිව්වට දැන් මෙතන කර්මාන්ත කියන්නේ ඒක නෙමෙයි. මොකද්ද? ඔව්, කය මුල් කරගෙන කරන දේවල්. කය මුල් කරගෙන කරන දේවල්. සත්තු මරණ අය බුදුරජාන් වහන්සේ කාලේ හිටියේ. නමුත් ඊට පස්සේ මොකද කරන්නේ ඒගොල්ලෝ? ඒක අතාරින්න දැන් ඔන්න බුදුරජාන් වහන්සේගේ කාලේ එක සිද්ධියක් තියෙනවා. ඔබට මතක ඇති මම කලින් කියලා තියෙනවා අර කපිල මාත්‍යාගේ කතාව. දන්නවද නේ? ජේ අර අචිරවතී නදියේ ඉඳලා ලুকু රත්තරන් පාට මාළුවෙක් අල්ලගෙන ආවා. ඉතින් අල්ලගෙන රජ රත්තරන් පාට විශාල මාළුවෙක් නිසා මොකද කළේ? මාළුවල නෙමෙයි මිනිස්සු 500ක් හිටියා.
සෙනග ඔක්කොම මෙයා වතුර ටැංකියක දාගෙන රජ්ජුරුව ගාවට ගෙනිච්ච පෙන්නන්න. කුසල රජ්ජුරුව මොකද කිව්වේ? ඔව් වරගෙන යමල්ලා කිව්වා බුදුරජාන් වහන්සේ ළඟට. ජේතවනාරාමයේ ඇතුළට ගියා විතරයි මාළුව මොකද කළේ? ඔව් වතුරෙන් උඩට ඇවිල්ලා ඈනුමක් ඇරියා. අපිට මේ වෙලාවට යන ඈනුම් જાති එකක් ඇරියා. මොකද වුනේ? පලාතම ඉවරයි. මුස්පීන්තු වෙලා ගියා ගඳක් ඇවිල්ලා. ඊට පස්සේ මොකද වුනේ? එක්කංගිල බුදුරජාණන් වහන්සේ කිව්වා මේ මාළුවට මම කතා කරන්න හරි ගස්සන්න. කතා කරලා ඇහුවා උඹේ නම මොකද්ද කියලා ඇහුවා. උඹ කලින් ජීවිතේදී කලින් උඹ මිනිස්සෙක් වෙලා ඉඳලා තියෙනවා කිව්වා. මාළුවට කතා ඉරිදි බලෙන් කතා කරන්න සැලැස්සුවා. මාළුව කිව්වා ඔව් මගේ නම කපිල. රත්තරන් පාට මොකද? සිල් රැක්කා. සිල් රැක්ක කියන්නේ කයින් පිරිසිදු වෙන්න ඇති. නමුත් කට තමයි මුල. ආන්න මොකද වුනේ? එකම පවුල මුළු පවුලම මහාන වුණා. කවුද මහාන වුනේ? අම්මා මහාන වුණා, අයියා මහාන වුණා, මෙයා මහාන වුණා, ළංගි මහාන වුණා. මොකද වුනේ? අයිය රහත් වුණා. ඒ ශාසනේ ඒක එක ගොඩේ මහාන වෙලා අයිය රහත් වුණා. නංගි මෙයයි මහාන වෙලා මෙයත් එක්ක එකතු වෙලා අම්මයි රාතන් වහන්සේලාට බැනපු එකමයි කළේ. ඔන්න කරපු දේ. ඒ වෙනකොට නංගි අම්මයි කොහෙද? නිරේ ඉපදිලා. නිරේ ඉපදිලා. ඉතින් මෙයා දැනගත්ත මෙයාට ඊට පස්සේ නිරේ තමයි යන්න තියෙන්නේ. මෙයා මොකද කළේ? මාළුව අතුරෙන් උඩට ඇවිල්ලා ඒ බඳේ ඔළුව බඳේ ඔළුව ගහගෙන මැරිලා නිරේ ගියා. බලන්න මේ සංසාරේ හැටි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉදා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කියා දීපු වෙලාවේ අනුගමනය කරා නම් ඒත් හරි. දැන් ඊ අන්පාර දැන් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ මහණ වෙලා හිටපු එක්කෙනා. එතකොට ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට කොහෙද? නිරේ. නිරේ. තිරිසන් යෝනි එක්කෙනේ. දැන් අපි හිතාගෙන ඉන්නවා ධර්මයේ හැසිරෙන්නේ නැතුව මෛත්‍රී බුදුරජාණන් වහන්සේ කාලේ මොන ගැහෙන්ද? ඉඳීද එහෙම? මොන පිස්සුද? එතකොට බලන්න මේ වෙලාවේ ධර්මයේ හැසිරුණොත් තමයි පෙන්වා දෙනවා සම්මා දිට්ඨිය තියෙන කෙනා ඔන්න මිච්ඡා කම්මන්ත හැටියට අඳුන ගන්නවා. සම්මා කම්මන්ත හැටියට අඳුන ගන්නවා. මොකද්ද මිච්ඡා කම්මන්ත? ප්‍රාණඝාතේ, හොරකම් කිරිල්ල, වැරදි කාම සේවනයේ මිච්ඡා කම්මන්ත. සම්මා කම්මන්ත කියන්නේ ඊවෙන් වැළකීලා යහපත් කටයුතු වල යෙදීම. යහපත් කටයුතු වල යෙදීම සම්මා කම්මන්ත. දැන් අපි ගත්තොත් මේ දැන් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තියෙනවා ගස්කොලන් හිටවන එක ගැන. ඒකත් ඇයිටි යහපත් කටයුත්තකට. මේ සම්පාරවල්ලා ඉන්නේ ගස්කොලන් හිටවනවා, වැවපකුණු හදනවා, ආරාම රූපා, වන රූපා, යේජනා සේතුකාරකා කියලා විස්තර වෙනවා. මේ ගස්කොලන් හිටවීම, දඬු මේ පාලම්, ඒ දඬු පාලම් ඇති කිරීම, ලින් වැවපකුණු හැදීම, මේ මොනවද? ඔව් ඒවා හැමතිස්සෙම පින් වැඩිනේවා කියලා දෙනවා. ඒවත් ඇයිටි මේ ලෞකික සම්මා කම්මන්තය. සම්මා කම්මන්ත දෙකක් තියෙනවා, ලෞකික, ලෝකෝත්තර කියලා. එතකොට ඒවා ඔක්කොම ලෞකික අපූපස්ථාන කිරීම, උපකාර කිරීම, ලෙඩුන්ට සාත්තු කිරීම, ඒ ඔක්කොම අයිති වෙන්නේ සම්මා කම්මන්ත. එතකොට ඒකේ සම්මා කම්මන්තකේ ලෞකික එක, සම්මා කම්මන්තකේ ලෝකෝත්තර එක තමයි මොකද්ද? සම්පූර්ණින්ම කයින් වෙන සෑම වරදක්ම ප්‍රහාණය කිරීම පිණිස පිරිසිදු ලෙස සීලේ පිහිටලා ඒක සදහටම ප්‍රහාණය කිරීම අකුසලයි. කාය දුස්චරිත සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරන ආකාරයට සකස් කරගෙන මේකේ තියෙන බුදුරජාණන් වහන්සේ පෙන්නලා සම්මා ධම්මයට සම්මා කම්මන්ත ඇති වෙන්නේ කුමක් තුලින්ද? සම්මා දිට්ඨිය තුලින්. සම්මා දිට්ඨිය තුලින් ඇති වෙච්ච සම්මා කර්මාන්ත, සම්මා ක්‍රියා කටයුතු එයා වැරදි නිදහසින්නේ වීරියෙන්. මොකෙන්ද? වීරිය මුල් කරගෙන තමයි මිච්ඡා කම්මන්ත දුරු කරන්නේ. මිච්ඡා කම්මන්ත දුරු කරන්නේ මොකක් මුල් කරගෙනද? දැන් අපි කිව්වා මදුරුවෙක් කන්නවා කියලා. එයාට වීරියකින් තොර මේක මදුරුව පළවා හරින්න බෑ නේද?
වීරියක් තියෙන. වීරියක් තිබුණ නැත්නම් මොකද වෙන්නේ? තම දන්නේමනේ අත ගිහිල්ලා වදිනව මදුරුවට. එතකොට දැන් අර සිහිය තියෙන එක්කෙනා අන්න සම්මා දිට්ඨිය තියෙන යා අදිෂ්ඨාන කරන් නම් ඉන්නේ මම ප්‍රාණඝාතයට හවුල් වෙන්නේ නැහැ කියලා. මදුරෙක් ඇතුණත් යා ඉමීට අයින් කරනවා අතින් මේව කළා යා මේ මරන්නේ නැහැ. එයා වලකිනවා එකෙන්. පොඩි දෙයින් පවා වලකිනවා. ඉතින් ලොකු දෙයින් වලකිනවා කියන එක ගැන කවර කතාවද නේ? පොඩි දෙනුත් වලකිනවා. අන්න ඒකයි. එතකොට අන්න එහෙම දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයේ මේ ආකාර නිසා තමයි බෞද්ධ ඉතිහාසයේ තුල බෞද්ධයෙක් තවත් වෙන කෙනෙක්ව බෞද්ධ ආගමකට ගන්න ජීවිත හානියක් කරපු එකක් මේ 2500ට ආරම්භ වෙලා තියෙනවද? නෑ. මේ ලංකාවේ හිටපු බෞද්ධ ජනතාව ක්‍රිස්තියානි ආගමට ගන්න අසවේදුලා කී දහහක් මරලා තියෙනවද? මරලා තියෙනවා. මරලා විතරක් නෙමෙයි අර අතීත වார்த்தාවල තියෙන පරණ වார்த்தාවල මරලා ඉවරල ගෑනු ළමයි කොළඹට අරගෙන ඇවිල්ලා තියෙන්නේ ලණු වලින් බැඳලා. අත්තා ඔක්කොම ලණු වලින් බැඳලා තමයි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. අරගෙන ඇවිල්ලා හිර කරලා දාලා තියලා තියෙන්නේ. දැන් අපි කියන්නේ මේ කොයිද මේ කොම්පැනි වීදිය කියන්නේ? කොම්පැනි වීදියේ තමයි ගෙනල්ලා තියෙන්නේ. ගෙනල්ලා අර සුද්ධන්ව ලන්දේසීන්ව පරදේශක්කාරයන්ව තෘප්තිමත් කරන්න. මේ දිමව්ය මරලා අරගෙන ඊට පස්සේ මොකද කරන්නේ? ආගමට ගන්නවා. අනං එහෙමයි කළා තියෙන්නේ මේ සිංහල ජනතාවට. ආගම් පතුරවන්නේ. ඊළඟට මේ ඔක්කොම එතකොට අපිට පැහැදිලිව තේරෙන එක මොනේ මොකද? ඒ ආගම තුල සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මන්ත සම්මා කම්මන්ත ආදී දේවල් නෑ. ඒව කතා කරන්නේ නෑ. දැන් බලන්න මේ වෙනකොට ඒ මිත්‍යා දෘෂ්ටික ආගම් මානව වර්ගයාටම තර්ජනයක් වෙලා නැද්ද? සමස්ත මානව වර්ගයාටම සර්ජනයක් වෙලා ඉවරයි මේ ආගම්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විතරේ මිනිස්යාට සාන්තිය පිණිස පවතින්නේ. අනිත් ආගම් ඔක්කොම මිනිස් වර්ගයා විනාශ කරන මට්ටමට ඇවිල්ලා තියෙන්නේ. අන්න සම්මා කම්මන්ත නැතිකම. මිච්ඡා කර්මාන්තේ. ඇයි මිච්ඡා කර්මාන්තේ මිච්ඡා කර්මාන්තේ බව ආගම් කාර්යෝ දන්නේ නැත්තේ? සම්මා දිට්ඨිය නැහැ. මිච්ඡා දිට්ඨිය තුල ඉන්නේ. මිච්ඡා දිට්ඨිය තුල ඉඳලා තමයි මේ විදිහට ගෙනියන්නේ. ඉතින් ඒ නිසා අපි මේක තේරුම් ගන්න ඕනේ අනාගතේ කොහොම හරි සම්මා දිට්ඨිය නෙමේ බලවත් වෙන්නේ. මේ ලෝකේ මිච්ඡා දිට්ඨිය තමයි බලවත් වෙලා තියෙන්නේ. ඇමරිකන් ජනාධිපතිවරයා පවා ඒගොල්ලෝ ජනාධිපතිකමට පත් කරගෙන තියෙන්නේ මේ ක්‍රිස්තියානි ආගම දියුණු කරගන්න ඕන කියලා නේ මුල්ම කාලේ. මේ දැන් ඉන්නේ කෙනාව. යා අන්තවාදී ආගමික කණ්ඩායමක කෙනෙක්. එතකොට මේ ඒ වගේ තමයි මේ ලෝකේ යන්නේ. එතකොට මේ වේ තමයි ඔක්කොම තියෙන දේවලුත් පාවලා දීලා බුදුදහමක් නැති කරගෙන මේ යන්නේ මේ රටවල්. නමුත් සම්මාදිට්ඨිය ඇති වුණා නම් කාට කාට තොයි මහානායක ළඟ ඉඳලා සීල දිනාටම ඇති වුණා නම් සම්මාදිට්ඨිය. අන්න මේක හරියට පිළිထනවා ඊට පස්සේ ධර්මයෙන්. සම්මා සංකප්ප ඇති වෙනවා, සම්මා වාචා ඇති වෙනවා, සම්මා කම්මන්ත ඇති වෙනවා. ඊළඟට ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මේ සම්මා කර්මාන්තය, ඒ කියන්නේ කවදාවත් යාගේ අකුසලයක් කෙරෙන්නේ නැති වෙන්නම ප්‍රහාණය කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා සම්මා ආජීවයටත් මුල් වෙන්නේ සම්මා දිට්ඨියමයි. සම්මා ආජීවයටත් මුල් වෙන්නේ මිච්ඡා ආජීව විස්තර කරනවා. මිච්ඡා ආජීවයේ තියෙනවා ගිහි පැවිදි කියලා කොටස් දෙකක්. මිච්ඡා ජීවිතින ගිහි පැවිදි පැවිද්දන්ගෙත් තියෙන මිච්ඡා ජීව කියලා මොනවද? කේන්දර බැලිලි, නකත් බැලිලි, හදි හූලියන් කිරිලි. මේ ඔක්කොම මොනවද? මිත්‍යා ආජීව. මිත්‍යා ආජීවය. එතකොට ඒ වගේම ඉතින් තව තියෙනවා. ඉතින් නොඑක ආකාරයට ඔය කරන දේවල් පිරිකර විකුණගෙන ජීවත් වුණත් ඒකත් ආයි තියෙන මොකේද? මිත්‍යා ආජීවයට. ඒ ඔක්කොම මිත්‍යා ආජීවය. එතකොට ඊළඟට මේකේ තියෙන ලාභේන ලාභන් නිදිගින්චන. ලාභයක් ලැබුණට පස්සේ ඒ ලාභේ මුල් කරගෙන කියනවා මෙහෙම ඉස්සරනම් මේ গিදර අවුරුදු පතා දාන් දුන්නා නේද? දැන් මොකද දන් දෙන්නේ නැත්තේ? දානට ගියාම කියනවා දැන් ඉතින් ඔන්න අද දානේ යුතුයකම් ඉෂ්ට කළා. ඊළඟ අවුරුද්දෙත් මේ වෙනකට බොහෝ මීට වඩා සරුවට දෙයි කියලා දැන් අපි හිතනවා. මේ මොකද්ද කරන්නේ? ඔව් ලාභයකින් ලාභයක් හොයනවා. මෙයා මොනවද?
එයා සම්පූර්ණ මිත්‍යා ආජීවයට යයිටි. ඒ මිත්‍යා ජීවේ ප්‍රහාණය කරන්න නම් මොකද්ද තියෙන්න ඕනේ? සම්මා දිට්ඨිය තියෙන්න ඕනේ. සම්මා දිට්ඨිය නැත්තම් ගිහියටත් බැදන් ඔන්න යුද්ධ පටන් අරගන්නත් නෑ. අර ඒ යුද්ධ කියන වචනයකට මෙහි වඩු ගණන්. ඒ මොකද හේතුව? මිත්‍යා ජීවේ. මිත්‍යා ජීවේ මොකද? ඇස් අරගෙන කන් අරගෙන නියපොත උලුක් කරගෙන බලාගෙන ඉන්නෝ බඩු මිල උස්සන්න. මුඛාකාරි වෙනකම් බලාගෙන ඉන්නෝ බඩු මිල උස්සලා හූරගෙන කන්න. දැන් අපි අහලා තියෙනවා මේ රටේ මේ රටේ මොනවද මිරිස් වලට මොනවද දැම්මයි කියන්නේ? කඩු කුඩු දැම්මයි කියනවා. හකුරු වලට තවත් බස් දැම්මයි කියනවා. මේ හාල් වලට වැලි දැම්ම. දැන් මේක ඉස්සර මං හිතුවේ මේක බොරු කියලා. මේ විහිළු කතාවක් කියලා මං හිතුවේ. ඇත්ත එකක් මේ පස්සේ දන්නේ මේ අර එයාගේ එක්කෙනෙක් ජීවිත කතාවක් කියලා තියෙනවා මේ වයසට ගිය සීයා කෙනෙක් කියා මුදලාලි කෙනෙක් කියා හාල් වලට වැලි දාලා. එතකොට බලන්නේ නැහැ අදහා ගන්නත් බෑ අපිට මේ බෞද්ධ රටක මෙහෙම වුණාද කියලා. ඇයි ඒක තේරුම තමයි බෞද්ධ වෙස්යෙන් හිටියට බෞද්ධ නෙවෙයි. වෙස්ය විතරයි. කතා කිරීමේදී බෞද්ධ මිසක් ක්‍රියාවෙන් බෞද්ධ නෙවෙයි. ඒකයි මේ ඔක්කොටම විපතට මුල. එතකොට ආජීවී සම්පූර්ණයම කිලුටි වෙන. දැන් අපි ගත්තොත් මේ බෞද්ධ රටක බුදුරජාණන් වහන්සේ ශික්ෂා පදයක් හරියට පනවලා තියෙනවා මත්පැන් තහනම් කළා. නමුත් මේ තැබෑරුම් ඔක්කොම කාගේද? බෞද්ධයන් වැඩිපුර විකුණන්නේ. එතකොට මිත්‍යා ආජීවී නෙමෙයිද? තනි කරන මිත්‍යා ආජීවී. එතකොට රේස් පොළවල්, සූදු පොළවල් මේ ඔක්කොම මිත්‍යා ආජීවී. ඊළඟට දැන් ඔන්න පටන් ගන්න තියෙනවා මේ වේසමඩු ඔක්කොම මිත්‍යා ආජීවයේ. මිත්‍යා ආජීවයේ කොච්චර දරුණුද කියන්නේ? මේ රටේ මිත්‍යා ආජීවයේ කොච්චර දරුණුද කියන්නේ? මේ පින්වතුන් අඬයි. ඔන්න පෙබරවාරි 14 ආවන්නේ මොකක්ද එකක්? වැලන්ටයින් දවසේ කොළඹ හෝටල් ඔක්කොම බුක් කරලා තිබුණා ඉස්කෝලේ ළමයි. මේ පන්ති යනවා කියලා යන ඉස්කෝලේ ළමයිට පින් කෙලින්ද? ඔන්න කරපු දේ. කවුද මේක හැදුවේ? මිත්‍යා ආජීවය විසින්. එතකොට අපේ දරුවෝ නේද මේ විපතටපත් වෙන්නේ? ඇයි අපේ දරුවන්ට මේක වෙන්නේ? අනාගතේ මේ තේරෙන්නේ නැහැ. මේ යන භයානක ගමන මේ විදියට ගියොත් මහා පාර කියලා බලන එකක් නෑ අශීලාචාරකම් කරන්න. එච්චර දරුණු වෙනවා. එච්චරටම මේ සමහරට මේකට හේතුව අන්‍යාගමික කුමන්ත්‍රණයක් කියලා මේ මට්ටම් හිතෙන්නේ. මොකද හේතුව මේ අර කුණුහරප පින්තූර පාරේ දාලා දැන් සාමාන්‍ය ජනතාවට මේක සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. අන්තිමට මොකද වෙන්නේ? කුණුහරප පේන්න ගත්තත් සාමාන්‍ය ජනතාවට සාමාන්‍ය දෙයක්. එතකොට මොකද වෙන්නේ? මේ තරුණ වයස අවුරුදු 16, 17, 18 ළමයි ටික අවුරුදු 30, 35 වෙනකොට නැත්තට නැති වෙලා විනාශ වෙලා අකුසල ධර්ම රාශියක් රැස් කරගෙන ඉවර වෙයි. මොකද මේ හේතුව අර සම්මා දිට්ඨිය නැතිවීමෙන් අර මිත්‍යා ආජීවයෙන් මේ ළමයි එකට පොළඹව ගන්නෙ. ඔය හැමතැනම ඔය රෙස්ටෝරන්ට් ගහලා මේ දාලා ඔය කාමර හරි ගස්සන මොකිටදුයි? මිත්‍යා ආජීවයට. ඔය සුළු වෙලාවකට හම්බ කරනවා. ඊට පස්සේ කොහෙද යන්න තියෙන්නේ? නිරේ තමයි යන්න තියෙන්නේ. ඉතින් මේ අපායගාමි ගමනකට යන්නේ නැති නිසා මොකද්ද? සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය තියෙනවා නම් සම්මාදිට්ඨිය තියෙනවා නම් මොකද වෙන්නේ? එයා මිත්‍යා ආජීවය දුරු කරනවා. ලාභ ක්‍රමවලින් මුදල් උපයන්න කල්පනා කරන්නේ නැහැ. ලාභ ක්‍රමවලින් හම්බ කරන්න කල්පනා කරන්නේ නැහැ. එයා මිත්‍යා ආජීවය දුරු කරනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් තුල තියෙන සම්මා ආජීවය අර ශරීරත් හාමුදුරුවන්ට බඩේ අමාරුවක් හැදිනවා. හැදුනට පස්සේ අමාරුවෙන් ඉන්නකට මුගලන් හාමුදුරුවෝ ඇවිල්ලා අහනවා ආශ්මතුන් වහන්සේ මේ ගෙදරින් දෙද්දිත් ඔය අසනීප හැදුනද කියන මට අසනීප හැදුනා ගෙදරදී. එතකොට මොකද කළේ? එතකොට මම අපේ අම්මට මේ කිව්වහම අම්මා මෙන්න මේ දේවල් දාලා මට බෙහෙත් කඳක් හදලා දෙනවායි කිව්වා. කිව්වහම සරිවිත මුගලන් හාමුදුරුවෝ කිව්වා මේ ඔබ වහන්සේ මහා පින්වත් කෙනෙක්නේ. දැන් හිට මම පින්ඩපාත යනකට සමහරට හම්බ වෙන්න පුළුවන් කියලා. මේක අහගෙන හිටියා දෙවි කෙනෙක්.
ආගෙන ඉඳලා ඒ ළඟම තිබිච්ච සිටි මැදුරේ ඉන්න සිටු දුවට ආවේශ වුණා. ආසෙල ඔන්න සිටු දුව හතරේ ගා දාලා වැටුණා. නැගිටෝල ඇහුවා. ඔළු හොල් හොල් ලිකුව මෙහෙමයි මම දෙවියා. ලියාගනින් කිව්වා මෙන්න මේ ලිස්ට් එක. මොකද්ද? අර බෙහෙත. හදාපල්ලයි කිව්වා කැඩක්. හිට වඩේ කිව්වා මේට හාඳුනමක් දීපල්ලයි කිව්වා. මොකද කළේ දැන් මුගලන් හාමුදුරු දන්නේ හුන්නාස පිණ්ඩපාතේ වැඩියා. වැඩියාම ඔන්න කැඳක් පූජ කළා ඒ ගෙදරින්. මුගලන් හාමුදුරුව පාත්‍රය දිහා බැලුවා. මේ අර හාමුදුරුවන්ගිට මේ අසනීපට හොඳ බෙහෙතක් නේ. මොකද කළේ අරගෙන යන්න ලෑස්තුනා. නෑ නෑ ඉන්නේ ඔබ වහන්සේ ඕක වළඳන අපි වෙනම එකක් දෙන්නම් කිව්වා. හාමුදුරුව වළඳුවා. වළඳලා ඉතුරු එක අරගෙන ඔන්න සැරියුත් හාමුදුරු ළඟට ගියා. හිනා වේගෙන ගියා. අයින යෝන්න වහන්සිට උනා අපි ඊයේ කතා වුණා ඔන්න අද හම්බ වුණා කියලා. සරිත් හඳුරු කල්පනා කළා මේක හරි පුදුම වැඩන්නේ. මම කාටත් වෙන කිව්වෙත් නෑ නේ කියලා කල්පනා කළා. සරිත් හඳුරුන්ට තේරුණා මේක අමනුෂ්‍යෙක් විසින් තමයි කෙනෙකුට පීඩාවක් කළා මේක කළා තියෙන්නේ මේක කැප නෑ. කිව්ව සරිත් හඳුරු කිව්වා ආයි මුතුන් වහන්ස ඕකේපා. ඕක අරගෙන ගිහිල්ලා වීසි කරන්න කිව්වා. කතා බතා මුකුත් නෑ. මුගලන් හාමුදුරුව ගත්ත පාත්‍රේ අරගෙන ගිහිල්ලා හලනකටම චරිත් හාමුදුරන්ගේ අසනීපේ සනීප වුණා. උන්වහන්සිට ආයෙත් අසනීප හැදුන්නේ නෑ. බලන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කොයිතරම් පිරිසිදු ජීවිතාවක් තුල ඉඳලද කියලා. කොයිතරම් පිරිසිදු ජීවිතාවක් කියලා ඉඳලද. ඉතින් ඒ නිසා ඒ தත්ත්වයට පත් වෙන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට පුළුවන් වුණේ කුමක් තුලින්ද? සම්මා දිට්ඨිය තුලින්. අන්න සම්මා දිට්ඨිය තියෙන කෙනා සම්මා වායාම ඇති කරගන්නවා. ඊළඟට මොකද කරන්නේ? සම්මා සතිය ඇති කරගන්න. දැන් අපි දන්නේ අන්‍යාගමික එහෙමනේ. දැන් අපි ලංකාවේ ගත්තොත් එහෙම දැන් මේ ලංකාවට කුඩු ගේන්නේ අන්‍යාගමික පිරිසක්. අන්‍ය ජාතික අන්‍යාගමික පිරිසක්. බොන්නේ කවුද? සිංහල අය තමයි බොන්න දෙන්නේ. එතකොට මේ හිතාමතා ඒවා ඔක්කොම සැලසුම් කරලා තියෙන්නේ මේ ජාතිය විනාශ කරන්න. එතකොට මේ ඔක්කොම එතකොට මේ ජාතිය ගොදුරු වෙන්නේ හේතුව මොකද? සම්මාදිට්ඨිය නැති නිසා. සම්මාදිට්ඨිය තිබ්බනම් ගොදුරු වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අන්න සම්මාදිට්ඨියේ බුදුරජාන් වහන්සේ පෙන්වන සම්මාදිට්ඨිය මුල් කරගෙන මිච්ඡා ආජීවයේ දුරු කරනවා. දුරු කරන්නේ සම්මා ආජීවයට පැමිණිලා. සම්මා ආජීවයට පැමිණිලා මිත්‍ය ආජීවයේ දුරු කරලා දුරු කරාට පස්සේ යාට සිහිය පිහිටනවා. ඒ සිහිය මොකද්ද? සම්මා සතිය. එතකොට සම්මා දිට්ඨි තියෙනවා, සම්මා වායාම තියෙනවා, සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති කියන තුන තුල තමයි අර සම්මා ආජීවයේ දියුණු කරන්නේ. එතකොට දැන් අපි කතා කළා සම්මා දිට්ඨියේ ඉඳලා සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීවිත. මේ කතා කරනකට අපි අත්නොහැර සම්මා දිට්ඨියත් එක්ක එකට බැඳිලා තියෙන අංග දෙකක් කතා කළා. මොනවද? සම්මා වායාම, සම්මා සති. ඒක නිසා මොකද වෙන්නේ? ඔන්න සම්මා සමාධියක් එයාට ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපිට පැහැදිලිව පේනවා මේ ආර්ය ශ්‍රාන්තික මාර්ගයේ මාර්ගාංග ඔක්කොම වැඩෙන්න උපකාර වෙන ප්‍රධාන එකක් තමයි සම්මා දිට්ඨිය. ඊළඟ එක තමයි සම්මා වායාම. ඊළඟ එක තමයි සම්මා සතිය. නම් අපිට හොඳට පේනවා මේ ධර්ම මාර්ගයේ ගමන් කරනවා කියනකොට අවබෝධයක් තියෙනවා. ඒ අවබෝධය තමයි සම්මා දිට්ඨිය. වීරියක් තියෙනවා. ඒ වීරිය තමයි සම්මා වායාම. සිහියක් තියෙනවා. ඒ සිහිය තමයි සම්මා සතිය. හරියට මේක තේරුම් අරගෙන කෙනෙක් මේ මාර්ගයේ ඉස්සරහට ගියොත් එයාට මේ ජීවිතේදී අවබෝධ කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ මහණෙනි සම්මා දිට්ඨිය තියෙන එක්කෙනාට සම්මා සංකල්ප ඇති කරගන්න පුළුවන්. සම්මා සංකල්පේ තියෙන එක්කෙනාට සම්මා වාචා ඇති කරගන්න පුළුවන්. සම්මා වාචා තියෙන එක්කිනාට සම්මා කම්මන්ත ඇති කරගන්න පුළුවන්.
සම්මා කම්මන්ත තියෙන එක්කෙනාට සම්මා ආජීව ඇති කරගන්න පුළුවන්. සම්මා ආජීව තියෙන එක්කෙනාට සම්මා වායාම ඇති කරගන්න පුළුවන්. සම්මා වායාම තියෙන එක්කෙනාට සම්මා සතිය ඇති කරගන්න පුළුවන්. සම්මා සති තියෙන එක්කෙනාට සම්මා සමාධිය ඇති කරගන්න පුළුවන්. සම්මා සමාධි තියෙන එක්කෙනාට සම්මා ඥාන ඇති කරගන්න පුළුවන්. සම්මා ඥාන තියෙන එක්කෙනාට සම්මා විමුක්ති ඇති කරගන්න පුළුවන්. දැන් කීයේද? 10යි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉතිකෝ භික්ඛවේ අට්ඨංග සමන්නාගතෝ සීකෝ. ඔන්න වචනයක් ආවා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් යුක්තයි සීක. සීක කිව්වේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුහුණු වෙන එක්කෙනා. සීක කියන එකට අයිති වෙනවා 7 දිනක්. සුවන් මාර්ගයේ ගමන් කරන එක්කෙනා සුවන් ඵලයට පත් වෙච්ච එක්කෙනා. සකදාගාමි මාර්ගයේ ගමන් කරන එක්කෙනා සකදාගාමි ඵලයට පත් වෙච්ච එක්කෙනා. අනාගාමි මාර්ගයේ ගමන් කරන එක්කෙනා අනාගාමි ඵලයට පත් වෙච්ච එක්කෙනා. අරහත් මාර්ගයේ ගමන් කරන එක්කෙනා. එතකොට කී දෙනාද? මේ හතටම පාවිච්චි කරන වචනයක් තමයි සීක. අරහත් ඵලයට පත් වෙච්ච ගමන් අසීක හික්මිලා ඉවරයි. එතකොට තේපෙන්නනවා අට්ටංග සමන්නාගතෝ සීකෝ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් යුක්තයි සීක කෙනා දසංග සමන්නාගතෝ අරහා. මේ අංග 10 මේ යුක්තයි රහතන් වහන්සේ. තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන අංග 8යි සම්මා ඥාන සම්මා විමුක්ති කියන අංග දෙකයි එක 10යි. ඒ 10න් යුක්ත කෙනා කවුද? රහතන් වහන්සේ. අසීක. ඔන්න බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි සම්මා දිට්ඨිය තමයි මේකට මුල. සම්මා දිට්ඨිය තියෙන එක්කෙනාට මිච්ඡා දිට්ඨිය ප්‍රහාණය වෙලා යනවා. මිත්‍යා දෘෂ්ටිය නිසා හටගන්නා වූ යම්තාක් අකුසල් ලැබදී ඔක්කොම ප්‍රහාණය වෙලා යනවා. සම්මා දිට්ඨිය නිසා දිනු කරගත හැකි යම්තාක් කුසල් ලැබද ඒ කුසල් ඔක්කොම දිනු කර ගන්නවා. කවුද දිනු කරගන්නේ? සම්මා දිට්ඨිය තියෙන කෙනා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා සම්මා දිට්ඨිය තියෙන කෙනාට මිත්‍යා සංකල්පේ ප්‍රහාණය වෙනවා. එතකොට මිත්‍යා සංකල්පය නිසා යාට ඇති වෙන්න තිබෙච්ච යම්තා කකුසල් ලැබදී ඔක්කොම ප්‍රහාණය වෙනවා. සම්මා සංකල්පය නිසා ඇති වෙන යම්තා කුසල් ලැබද ඒවා දිනු කර ගන්නවා. ඊළඟට සම්මා වාචා තියෙන එක්කෙනාට මිච්ඡා වාචා ප්‍රහාණය වෙලා යනවා. මිච්ඡා වාචා ප්‍රහාණය වෙලා ගියා නම් මිච්ඡා වාචා නිසා ඇතිවන්නා වූ යම්තා කකුසල් ලැබද ඒ සියල්ලක ප්‍රහාණය වෙලා යනවා. මේක හරිය නුවණින් තේරුම් ගත යුතු එකක්. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය කෝකාලික කියලා භික්ෂුවක් දේවදත්තට පක්ෂ හිටපු එක්කෙනෙක්. මේ කෝකාලික මොකද කළේ? අර පිරිකර මොකද්ද පිරිකර ප්‍රශ්නයක් හදාගෙන සරියුත් මුගලන් දිනම කරේ වෛර බැඳගත්තා. වෛර බඳගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කිව්වා භාග්‍යවතුන් වහන්සේ මේ සරියුත් මුගලන් දිනෙම අන්ත දුස්සීලයි කිව්වා. දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේ සම්බුදු කියලා විශ්වාසයක් තිබිලා නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ වදලා ආහා කෝකාලික එහෙම කියන්න එපා, මේ සරියුත් මුගලන් දිනෙම සිල්වන්තයි, හිත පහදවා ගන්න. ආයෙත් ඒකම කිව්වා අන්ත දුස්සීලයි කියලා. ආයෙ කිව්වා ආහා ඔක කියන්න එපා, හිත පහදවා ගන්න. ආයෙ කිව්වා ඒක කියලා. මොකද කියලා ගියා යන්නේ. කුටියට ගියා විතරයි ඔන්න ඇඟ කහන්න ගත්තා. බිබිලි දැම්මා. බිබිලි ඔක්කොම ඊට පස්සේ මුං ඇට තරංග වුණා. ඊට පස්සේ කඩලයට තරංග වුණා. ඊට පස්සේ ඔව් ලොවි ගෙඩි තරංග වෙලා ඊට පස්සේ බිල්ලි ගැට තරංග වෙලා බිල්ලි ගෙඩි වගේ වෙලා මුළු ඇඟේම සැරව දාලා පිපුරුවා. ඒ වසූරිය කියන්නේ ඒක නේද? වසූරිය හැදිලා තියෙන්නේ. එතකොට අර අකුස් මොකක්ද එකට කියන්නේ මිච්ඡා වාචාව නිසා ඇති කරගත්ත අකුසලේ පදුම කියන නිරේ උපන්නේ ගිහිල්ලා. එතකොට බලන්න මේ සම්මා වාචාවට පැමිණිච්ච කෙනා
මිච්ඡාවාචා ප්‍රහාණය කළා. මිච්ඡාවාචා නිසා ඇතිවන්නා වූ යම්තා කකුසල් ලැබද්ද ඒ අකුසල් ඔක්කොම ප්‍රහාණය කළා. සම්මාවාචා නිසා ඇති කරගන්න යම්තා කුසල් ලැබද්ද ඒ කුසල් ඔක්කොම දියුණු වෙනවා. දැන් වචනින් කරන බරපතලම අකුසලිය මොකද්ද? සංඝ බේදේ. වචනින් කරන බරපතලම ආනන්තරීය පාප කර්මය මොකද්ද? සංඝ බේදේ වචනින් කරන්න තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ආනන්ද උපාලි හාඳුරු මට මතක හැටියට ඇහුවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ සංඝ බේදයක් කළොත් විපාකයේ මොකද්ද? කල්පයක් නිරේ. ඇහුවා මේ විදිච්ච සංඝයා සමගි කළොත් ඒත් වචනින් කරන්න තියෙන්නේ කල්පයක් සුගති. බලන්න වචනේ. එතකොට ඒ සම්මා වාචාව දියුණු කරගන්න පුළුවන් මේ සම්මා වාචා නිසා ගොඩාක් කුසල් කරගන්න පුළුවන් සම්මා අර සම්මා දිට්ඨිය තුලින් සම්මා වාචා ඇති කරගත්ත කෙනෙකුට. ඊළඟට සම්මා කම්මන්තේට පැමිණිච්ච එක්කිනාට මිච්ඡා කම්මන්ත ප්‍රහාණයි. එතකොට මිච්ඡා කම්මන්ත නිසා ඇති වෙන්න තිබිච්ච යන්තා කකුසල කර්මයක්ද ඒවත් ප්‍රහාණයි. සම්මා කර්මාන්තේ සම්මා කම්මන්ත නිසා ඇති කරගන්න තියෙන යම්තා කුසල් නැද්ද ඔක්කොම දිනු කරගන්න පුළුවන්. මිච්ඡා සම්මා ආජීවයේ තියෙන එක්කනාගේ මිච්ඡා ආජීවයේ ප්‍රහාණයි. දැන් අපි දන්නවා බුදුරජාන් වහන්සේගේ කාලේ කාශ්‍යප බුදුරජාන් වහන්සේ කාලේ අනාගාමී කෙනෙක් ජීවත් වෙච්ච හැටි තියෙනවා. ඝටිකාර ඝටිකාර කියන අනාගාමී වෙච්ච බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරපු එක්කෙනෙක් ඒ කාලේ ජෝතිපාල කියලා බ්‍රාහ්මණෙක් වෙලා ඉපදිලා හිටිය අපේ බුදුරජාණන් වහන්සේ. ඒ ඝටිකාර ඒ සම්මාදී කොහොමද යාර තියෙන්නේ? යා මේ වේය බැඳපු වේව අතෑරපු හුඹස් තියෙන්නේ. ඒ හුඹස් කඩලා ඉවරලා ඒ මැටි වලින් වළං හදනවා. වළං හදලා ඒ වළං තමයි වළං ඉස්සරහා තියෙනවා මේ තුඩු කැලියලා මට හාල් කිලෝ එකක් අවශ්‍යයි. මට මේ පොල් ගෙඩියක් අවශ්‍යයි. මට එළවලු අවශ්‍යයි. ඒ වටිනාකමට සරිලන විදිහට බඩු දීලා වළං අරගෙන යන්න කියලා බෝඩ් තියලා තියෙනවා. ඉතින් මිනිස්සු ඇවිල්ලා මුදල් පරිහරණය කරන්නේ නැහැ. ඒ මොකද? අනාගාමී වෙන සකදාගාමි ගිහි ජීවිතය ගත කරන කෙනෙක් සකදාගාමි වුණා කියමු. අනාගාමී වෙන්න බෑ මුදල් පරිහරණය කරමින්. ගිහි ජීවිතෙත් බෑ. පැවිදි ජීවිතේ කොහෙත්ම බෑ. එතකොට මේ මුදල් පරිහරණය සම්පූර්ණයෙන් අතහැරලා දාන්න ඕනේ ඉස්සරහට දියුණුවක් බලාපොරොත්තු වෙනවා නම්. එතකොට ඒකෙන් තේරෙනවනේ මේ ධර්මමාර්ගයේ ගමන් කිරීමේ තියෙන පිරිසිදුකම. එතකොට එන්නේ මේ සම්මා ජීවි දියුණු වෙන්නේ. ඒක සම්මා ජීවේ තුල මිච්ඡා ජීවෙන් ඇති වෙන කුසල් ඔක්කොම ප්‍රහාණය කරන්න පුළුවන්. සම්මා ජීවේ තුල ඇති වෙන කුසල් ඔක්කොම දියුණු කරගන්න පුළුවන්. ඊළඟට සම්මා වායාම තියෙන එක්කෙනා මිච්ඡා වායාම ප්‍රහාණයි. මිච්ඡා වායාම නිසා ඇතිවන්නා වූ යම්තා කකුසල් ලැබද්ද ඒ ඔක්කොම ප්‍රහාණයි. ඊළඟට සම්මා වායාම නිසා දිනු කරගන්න යම්තා කුසල් ලැබද්ද ඒ ඔක්කොම දිනු කරගන්න පුළුවන්. ඊළඟට සම්මා සති. සම්මා සතිය තියෙන එක්කනාට මිච්ඡා සතිය ප්‍රහාණයි. මිච්ඡා සති නිසා හටගන්නා යම්තා කකුසල් ලැබද්ද ඒ සියල්ල ප්‍රහාණයි. ඊළඟට සම්මා සතිය නිසා දිනු කරගන්න යම්තා කුසල් නැද්ද ඒ සියල්ල දිනු කරනවා. සම්මා සමාධි. සම්මා සමාධිය නිසා මිච්ඡා සමාධිය ප්‍රහාණයි. මිච්ඡා සමාධිය නිසා ඇතිවන යම්තා කකුසල් නැද්ද ඒ ඔක්කොම ප්‍රහාණයි. සම්මා සමාධිය තුල යම්තා කුසල් දිනු කරගන්නවා දී ඔක්කොම දිනු කරගන්න පුළුවන්. ඊළඟට සම්මා ඥාන. සම්මා ඥාන කියන්නේ ආරි සත්‍ය අවබෝධය නිසා ඇතිවෙච්ච ඥාණය. ඒ ඥාණය තියෙන එක්කෙනාට මිච්ඡා ඥාන ප්‍රහාණයි. දැන් අපි ගත්ත බුදුරජාන් වහන්සේගේ කාලේ නුයි ක්‍රස්සාවල් කරපු බ්‍රාහ්මණ පඬිතවරු, ශ්‍රමණ පඬිතවරු, ගෘහපති පඬිතවරු, සිටිවරු මහණ වුණා. මහණ වෙලා රහත් වුණාට පස්සේ අර පරණ රස්සාවල් ගැන කතාබස් වෙනවද? ආ මිච්ඡා ඥාන ප්‍රහාණයි. දැන් අපි දන්නවා වංගීස හාමුදුරුවෝ හිටියා ගිහි කාලේ හිටියා. එයා හොඳ රස්සාවක් කළේ ගිහි කාලේ මොකද්ද? මිනිහවලුට තට්ටු කළා පෙර භවයේ කියනවා. ඉතින් මිනිස්සු සල්ලි දෙනවා ඇති. පෙර භවය අහගන්න. එයාගේ කලින් ජීවිතේ මැරිලා ඉවිල්ලේ උපන්නේ කොහෙද කියලා. බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා කිව්වා ස්වාමිනී මම දන්නවා මල මිනිහ හිස් කබලකට තට්ටු කළා මැරිච්ච එක්කෙනා ගැන කියන්න පුළුවන් කියලා. අද කාලේ හිටියොත් එහෙම එක්කෙනෙක් ඉවරයි. එහෙනම් ආදාහන කරන එකක් නැහැ, භූමි දාන කරයි. ඔළුව ගන්න.
ඇවිල්ලා විස්තරය අහගන්න කියලා තට්ටුක රෝල. ඒ එච්චර මේ නොදන්න අඥානකමෙන් පෙළෙනවනේ මේ කාලේ. ඉතින් මොකද කළේ බුදුරජාණන් වහන්සේ ගාවට ගිහින් කිව්වා ස්වාමීනි මට පුළුවන් කව මේ මැරිච්ච අය උපදින්නේ කොහෙද කියලා කියන්නේ. කොහොමද කියලා ඔය කියන්නේ. හිස් කබලක් ගෙනත් දෙන්න මං කියන්නම් කිව්වා. ආන් අර හිස් කබල ගේන්න කිව්වා. තිබ්බා. මම තට්ටු කළා. තට්ටු කළා කිව්වා ස්වාමීනි මියා අසවල් තැන උපන්න කිව්වා. හරි කිව්වා. ඊරසි බුදුරජාණන් වහන්සේ තව එකක් පිනන නරක ගේන්න කියලා. දුන්නා. තට්ටු කරනවා තට්ටු කරනවා තට්ටු කරන. මොකද උනේ? තට්ටු වෙලා ගියා. එයාට කියාගන්න බැරි වුණා. ඊට පස්සේ මොකද උනේ? එයාගේ ස්වාමීනි මේක වැඩක් නැහැ. මේ වහන්සේ කියන ධර්ම කියා දෙන්න කියලා මහාන වුණා. මහාන වුණාට පස්සේ ඒ අනිත් හාමුදුරුවරු දායකයෝ ආ මේ මිනිවලුට තට්ටු කළා විස්තර අහන කෙනෙක් මහාන වුණා. අපි අපේ මිනිවලු ටික අරන් යන් කියලා. ගියාද? ඇයි ඒ? ඒකද ඒකට වඩා වටිනා ඥානි දනත. ඒවා අතෑරලා මේ ආරි සත්‍යයටයි මේ මොකවත් නැති කේන්දරය අතෑර ගන්න බැරි. නැකත අතෑර ගන්න දවම සිංහල අවුරුද්ද දැන් පටන් ගනි. ඕන අතෑර ගන්න බැරි ඒ කොහේද ලොකු දෙයක් කරන්නේ. එතකොට බලන්න මේව අතෑරන මිච්ඡා ඥාන ප්‍රහාණය කළා. සම්මා ඥානෙට ඇවිල්ලා. එතකොට මිච්ඡා ඥාන තුල හට ගන්නා යමක් ඇද්ද යම් අකුසලයක් ඔක්කොම ප්‍රහාණයි. සම්මා ඥාන තුල හට ගන්නා යම් කුසලයක් ඇද්ද ඒක දියුණු වෙනවා. මිච්ඡා විමුක්ති සම්මා විමුක්ති කියලා දෙකක්. එතකොට සම්මා විමුක්තියටපත් වෙච්ච එක්කිනාට මිච්ඡා විමුක්තිය ප්‍රහාණයි. සම්මා විමුක්තිය තමයි මිච්ඡා විමුක්ති නිසා හටගන්න යන්තාක් අකුසල නැද්ද ඒක ප්‍රහාණයි. සම්මා විමුක්තිය කරා තමයි යන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පින්නා දෙනා මෙන්න මේ නිසා ලෝක කාටවත් ඔන්න ඔය ලෝක කිසිම බුද්ධිමත් කෙනෙකුට ඔය අංග 10ට ගරහා කරන්න බෑ කියනවා. ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 8යි සම්මා ඥාන සම්මා විමුක්ති කියන දෙකයි කියන මේ අංග 10ට ලෝක කාඩවත්ම ගර්හ කරන්න බෑ කියනවා. කවුරුන කෙනෙක් සම්මාදිට්ඨියට ගැරහුවොත් බුද්ධිමත් කෙනෙකුට කියන්න පුළුවන් ඔබ සම්මාදිට්ඨියට ගරහනවා. එහෙමනම් ඔබ මිච්ඡාදිට්ඨිය ප්‍රශංසා කරනවා. එහෙනම් ඔබ මිච්ඡාදිට්ඨියට ප්‍රශංසා කළ සම්මාදිට්ඨියට ගැරහුවේ කියලා බුද්ධිමත් කෙනෙකුට පුළුවන් යාට චෝදනා කරන්න. කෙනෙක් සම්මා කම්මන්තියට ගැරහුවොත් සම්මා සංකල්පයට ගැරහුවොත් යාට චෝදනා කරන්න පුළුවන් ඔබ සම්මා සංකල්පයට ගරහනවා. එහෙනම් ඔබ ප්‍රශංසා කරන්නේ මිත්‍යා සංකල්පයටයි. එහෙනම් ඔබ මිත්‍යා සංකල්පය තුල ඉන්න කෙනෙක් සම්මා වාචාවට කෙනෙක් ගැරහුවොත් එයා බුද්ධිමතුන්ගේ නිඳාවට ලක් වෙනවා. මොකද ඔබ සම්මා වාචා වලට ගරහනවා. එහෙනම් ඔබ ප්‍රශංසා කරන්නේ මොකද්ද? මිත්‍යා වාචා. එහෙනම් ඔබ මිත්‍යා වාචා තියෙන කෙනෙක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වන සම්මා කම්මන්තියට කවුරු හරි ගැරෙව්වොත් එයාට කියන්න පුළුවන් ඔබ එයා බුද්ධිමතුන්ගේ නිඳාවට භාජනය වෙනවා. කොහොමද? ඔබ සම්මා මිත්‍යා සම්මා කම්මන්තියට ගරහනවා. ඔබ සම්මා කම්මන්තියට ගරහන්නේ මොකද? මිත්‍යා කම්මන්තියට ප්‍රශංසා කරන නිසා. එහෙනම් ඔබ මිච්ඡා කම්මන්තේ ඉන්න කෙනෙක්. ඊළඟට යම්කිසි කෙනෙක් මිත්‍යා ආජීවයට ගරහනවා නෑ ඔහොම කළා ජීවත් වෙන්න කොහොද උමුණු පුරුදු ඔහොම කරන්න කියලා ගරහනවා නම් එයාට බුද්ධිමතුන් ගරහනට ලක් කරනව මොකද්ද? ඔබ මිත්‍යා ඔබ සම්මා ආජීවයට ගරහා කරන කෙනෙක්. ඔබ එහෙමනම් ඔබ මිත්‍යා ආජීවයි ප්‍රශංසා කරන. එහෙනම් ඔබ මිත්‍යා ආජීවයෙන් ඉන්න කෙනෙක්. ඊළඟට කෙනෙක් සම්මා වායාමට ගරහනවා නම් අන්න බුද්ධිමතුන්ගේ ගරහවට එයා ලක් වෙන. ඔබ සම්මා වායාමට ගරහන කෙනෙක්. එහෙනම් ඔබ මිච්ඡා වායාමට ප්‍රශංසා කරන කෙනෙක්. ඔබ එහෙනම් මිච්ඡා වායාම තුල තමයි ඉන්නේ. කෙනෙක් සම්මා සතියට ගරහනවා අන්න බුද්ධිමතුන් අතර එයාව ගරහවට ලක් වෙනවා. ඔබ සම්මා සතියට ගරහන කෙනෙක්. එහෙනම් ඔබ මිච්ඡා සතිය තුල ඉන්න කෙනෙක්. මිච්ඡා සතිය ප්‍රශංසා කරන කෙනෙක්. එහෙනම් ඔබට තියෙන මිච්ඡා සතිය විතරයි කියලා එයා බුද්ධිමතුන්ගේ ගරහවට ලක් වෙනවා. කෙනෙක් සම්මා සමාධියට ගරහනවා. ගරහනකට යාට පුළුවන් කරුණ සහිත දැන් ඔබ ඉස්සරහ හරි කවුරු හරි ගැරෙව්වොත් බය නැතුව මේ චෝදනා කරන්න. මේ කියන සූත්‍රේ බුද්ධිමත් කෙනා කරනවා කියලා. බුද්ධිමත් කෙනා කොහොමද කරන්නේ? ඔව් කියන ඔබ සම්මා සමාධියට ගරහ කරන කෙනෙක්. එහෙනම් ඔබ ප්‍රශංසා කරන්නේ මිත්‍යා සමාධිය. එහෙනම් ඔබ මිත්‍යා සමාධිය තුල ඉන්න කෙනෙක්.
සම්මා ඥාන වලට ගර්හා කළොත් එයාට කියන්න කියනවා ඔබ සම්මා ඥාන වලට ගර්හා කරන කෙනෙක්. එහෙනම් ඔබ ප්‍රශංසා කරන්නේ මිත්‍යා ඥාන වලට. එහෙනම් ඔබ මිත්‍යා ඥාන තුල ඉන්න කෙනෙක්. සම්මා විමුක්තියට ගර්හා කරනවා නම් සම්මා විමුක්තිය කියලා කියන නිවන. සම්මා විමුක්තියට ගර්හා කරනවා එයාට කියන්න කියලා තියෙනවා. ඔබ සම්මා විමුක්තියට ගර්හා කරනවා. එහෙනම් ඔබ මිත්‍යා විමුක්තිය ප්‍රශංසා කරන කෙනෙක් මිත්‍යා විමුක්තිය කරා යන කෙනෙක් කියලා එයාට ගරහන්න කියනවා. ඒක බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවා මහණෙනි අන්‍යාගම් ඒ බුදුරජාන් වහන්සේගේ කාලේ හිටපු අන්‍ය වූ ශ්‍රමණ බ්‍රාහ්මණවරු පවා මේ ආර්ය ෂ්ටාංගික මාර්ගයයි අර ඉතුරු මාර්ගාංග දෙකටයි ගරහා කළේ නැහැ කියනවා. අන්‍යාගම් කාර්යවත් ඒ කියන්නේ ලෝක යහපතට ගරු කරන අන්‍යාගම් කාර්යවත් ගරහ කරේ නැහැ. කොහෙත්ම කියන්නේ පිම්පා විශ්වාස නොකරන උක්කල වසබඤ්ඤ කියන මේ අහේතුක වාදීන් පවා මේ සමාජින් චෝදනායේ කියලා බයි මේ ආර්ය මාර්ගයට ගරහ කළේ නැහැ කියනවා. එතකොට බලන්න මේ ආර්ය ශ්‍රාගික මාර්ගය කියලා කියන්නේ කොයිතරම් වටිනාදියක්ද? කොයිතරම් වටිනාදියක්ද? ඒක හොඳට තේරුම් ගන්න ඕනේ අපි කාටත් ආදර්ශවත් දෙයක්ම අර මං කිව්වේ අර මේ සිරිවර්ධන ගාවට අපේ වැඩසටහන් වලට ඉන්න මහත්තයෙක් එක්කන් ගියා කියලා. ඒ මහත්තයට බිම අනිත් අය බිම වාඩි වෙලා ඉන්නවා. සිරිවර්ධන පුටුවේ වාඩි වෙලා ඉන්නවා. ඉතින් මේ මහත්තයට කියලා තියෙනවා මේ බිම වාඩි ඉන්න. යකට මට බෑ බිම වාඩි වෙන්න. මට පුටුවක් ඕනේ කියලා. පුටුවක වාඩි වෙලා තියෙනවා. එයි කොහොමද අර මිච්ඡාදිට්ඨිය කියලා දන්නවන්නේ? මිච්ඡාදිට්ඨිය කියන්නේ බිම වාඩිල කොහොමද බනහන්නේ? ඊරවසේ කරුණ සහිතව කතා කළා. එයාව නිරුත්තර කළේ වන්නේම තමයි ඉන්න ඕනේ. නැතු මේ එකක් දෙකක් කියනකට හතර පහට නැමිලා ඇකිලෙන ඕන. ඒ කියන්නේ මේ Taman සත්‍ය තුල ඉන්නවනම් බය වෙන්න මොනවට බය වෙන්නද? කිසිම දෙයක් නෑ බය වෙන්න. Taman සත්‍ය තුල ඉඳලා ඕන තරම් කතා කරන්න පුළුවන්. සත්‍ය තුල ඉඳලා ඕන තරම් කියන්න පුළුවන්. මේ ලෝකේ මේ සත්‍ය නිකන් සත්‍යක් නෙමෙයි. ආරි සත්‍යයක් කතා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවල් කතා කරන්නේ. ඒ නිසා මේ ලෝකේ දෙවියන් බමු මරුන් සහිත ලෝකේ කිසිම විදියකින් බයක් ඇති කරගන්න ඕනේ නැති අභීත සිංහනාද කරන්න පුළුවන් ධර්මයක් මේ. ඉතින් ඒ නිසා ඒක මේ පිංගුතුන් තුල ඇති කරගන්න. තවත් දැනට සැහැණ තියෙනවා ඇති. තව ඇති කරගන්න ඒක. ඇති කරගෙන Taman තුල ඒ ධර්මයේ සම්බන්ධයෙන් ස්ථාවර ශ්‍රද්ධාවකට පැමිණිලා දැන් මම මේ ස්ථාවර ශ්‍රද්ධාවක් තුල ඉන්න නිසා තමයි මට මේ හැම දෙයක්ම කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. මට මේ ධර්මයේ අධර්මයේ කතා කරන එකට හිතට බය මාත්‍රයක් ඉන්නේ නැහැ. මට ඕන තරම් කියන්න පුළුවන් මේක අධර්මයයි මේක ධර්මයයි කියලා. ඒ නිසා මේ ඔබ දන්නවා ඇති මම පසුගිය දවස්වල කිව්වා මේ දොර මඩලාවේදී මිච්ඡා දිට්ඨියෙන් යුක්තයි මේ නායක හාමුදුරුව සම්මා දිට්ඨිය තියෙන්නේ නැහැ කියලා. බොරුද ඇත්තද? ඇත්ත. ඉතින් ඒ නිසා මේ මිත්‍යා දෘෂ්ටි වහගන්න මොනවාරි කරනවා මොනවා කළත් හරියන්නේ නැහැ මිත්‍යා දෘෂ්ටි වහන්න බෑ. මොකද හේතුව මේ සම්මාදිට්ඨිය ප්‍රකට වුණාට පස්සේ මිත්‍යාදිට්ඨිය හංගන්න බෑ. සම්මාදිට්ඨිය නැත්තම් මිත්‍යාදිට්ඨිය වහගෙන අගය කර කර යන්න පුළුවන්. සම්මාදිට්ඨිය නැත්තම්. නමුත් මිත්‍යා දැන් කරවලේ ඕන දෙයක් කරන්න පුළුවන් එළිය වැටුණාට පස්සේ එහෙම කරන්න බෑ. අන්න ඒ වගේ එකක් තමයි මේ සම්මාදිට්ඨිය ඇතිවීම. සම්මාදිට්ඨිය ඇතුණට පස්සේ ඔය කරවලේ නටන දේවල් නටන්න හම්බෙන්නේ නැහැ. ඒ ඔක්කොම පේනවා. ආන් ඒ වගේ සම්මාදිට්ඨිය ඇති කරගෙන මේ ජීවිත ගමන යන්න නම් නොසෙල්වෙන ශ්‍රද්ධාවක් Taman තුල ඇති කරගන්න ඕනේ. අවබෝධයෙන් යුක්ත ප්‍රඥාවක් ඇති කරගන්න ඕනේ. ධර්මකාරණා Taman මනාකොට Tamanගේ ජීවිතේ ගලපගෙන තියෙන්න ඕනේ. තිසරණේ තුල නොසෙල්වි ඉන්න ඕනේ. දැන් අපි කියමු ගෙදර අම්මා හෝ තාත්තා හෝ කෙනෙක් මේ වැඩසටහන් වලට එනවා. අපි කියමු ළමයි ඔක්කොම කේන්දර පස්සේ යනවා කියලා. අම්මා තාත්තා ඒ තිසරණේ තුල ස්ථාවරව නැතුව වැනිවෙනි ඉන්නවනම් ළමයි කවදාවත් ඒව අතාරීද? ළමයි මිත්‍යා දෘෂ්ටියෙම යනවා. අයියා මට තාත්තට කොන්දක් නැත්තම් ඒ ළමයි දන්නවා එහෙනම් මේ වැඩසටහන වලට යනවා තමයි මේ පඳ නැහැනේ මේ කොන්දක් නැහැනේ. එහෙනම් මේ කියලා දෙමව්පියන්ට සරදාගෙන අම්මලා ඕක් කරගෙන යන්න අපි මේ කරගෙන යන්න මේක කියලා කරගෙන ඇයි අර මතේ ප්‍රබලව
නැති නිසා එහෙම නෙමෙයි තියෙන්න ඕනි තමන් ඉන්න මතේ තමන් ඉන්න ඕනි නියම විදියට ඒකයි තියෙන්නේ ඒ නිසා ඒක හරියට කරගෙන යන්න ඕනි මතක තියාගන්න ඒ නිසා මේ ධර්ම මාර්ගයේදී දැන් අපි අද මේ දේශනාව ඉගෙන ගත්ත සම්මා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ද්‍යාකාරයකින් බෙදෙනවා මොකක්ද ද්‍යාකාරේ ලෞකික මාර්ගාංග හැටියටත් ලෝකෝත්තර මාර්ගාංග හැටියටත් සම්පූර්ණයෙන්ම අකුසල් ප්‍රහාණය කරන්න තියෙන හැමනම් කුමක් තුල පිහිටලාද සම්මා දිට්ඨිය තුල පිහිටලා තව දෙකක් තියෙනවා සම්මා වායාමෙන් සම්මා සතියෙන් ඒ නිසා මේ පින්වතුන්ට සම්මා මේ දැන් තමන් තුල තියෙන සම්මා දිට්ඨිය දිනු කරගෙන සම්මා වායාම දිනු කරගෙන සම්මා සති දිනු කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයම ලැබේවා සාදු සාදු සාදු